බහුජන සංවිධාන එවැගේම සියලු දේශපාලන පක්ෂ එවැගේම අරගලයට සම්බන්ධ වුණු අපේ ආදරණීය සහෝදරවරු මේ සියලු දෙනාම එකට එකතු වෙලා අද පාරට බහලා තියෙන වෙන හේතුවක් ඉඳන් නෙවෙයි මේ රටේ අරගෙන යන මර්ධනය වහම නතර කරන්න කියන ඉල්ලීම පළවෙනි ඔබ දන්නවා දැන්ටමත් සාමකාමී අරගලයට පහර දුන්න අය තාම නිදැල්ල ඉන්නේ හැබැයි සාමකාමීව අරගලය කරපු අය අත්අඩංගුවට අරගෙන තිබෙනවා දින ගණනාවක් දැන් මුදලගේ සහෝදරය ඇතුළු අපේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සලා දින 40කට අධික සංඛ්‍යාවක් රඳවගෙන ඉන්නවා ඒක පාවිච්චි කරන්නේ ත්‍රස්වාදයේ වැළැක්වීමේ පනත ජනාධිපතිවරයා DO එක ගහනවා ගාලා සියලුම අපේ ඉන්න සහෝදරවරු අත්අඩංගුවට අරගෙන අතුරට දානවා රයින් ලික්කමසිංහ මහත්තයා බලයට ආවේ අරගලයේ පිහිටින් එයා ආවේ අරගලයේ ආරක්ෂා කරනවා කියලා හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද අද වෙලා තියෙන්නේ අරගලයට සම්බන්ධ වුණු අහිංසක තරුණ සහෝදරවරු එලෝ එලෝ එයාගෙන් පලි ගන්නවා එයාව අත්අඩංගුවට ගන්නවා ඒ නිසා අපි පක්ෂයක් විදිහට අපි මේකට සම්බන්ධ වෙන්නේ මේ හේතුවක් ඉඳන් නෙවෙයි මේ මර්ධනය වහම නතර කරන්න ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි කරලා අපේ සහෝදරවරු අත්අඩංගුවට ගන්න එක මේ රටේ ජනතාව මර්ධනය කරන්න හදන එක වහම නතර කරන්න මොකද අද මේ රටේ මිනිස්සු පාරට බහින්නේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි හොරකම තවදුරටත් ස්ථාපිත කරලා තියෙනවා වංචාව තවදුරටත් ස්ථාපිත කරලා තියෙනවා මර්ධනය තව තවත් වැඩි දියුණු කරලා තියෙනවා රටේ ජනතාවට අද කන්න බොන්න නැතුව බොහොම අමාරුවෙන් ජීවත් වෙන වාතාවරණයක් තියෙනවා එවැනි වාතාවරණයක මිනිස්සු පාරට බහිනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක් නමුත් ඒකට ඉඩ දෙන්නේ නැතුව මිනිසුන්ට තියෙන අයිතිය පැත්තකින් දාලා මේ අරගෙන යන ක්‍රියාවලිය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි අරගලයට දායකුණ මේ සහෝදරුත් එක්ක අපිට ගන්න පුළුවන් උපරිම සහයෝගයේ ශක්තිය අපි වුණ දෙනවා අපි පොලිසියට කියනවා ආණ්ඩුවේ අතකොළුවක් බාටපත් වෙන්න එපා අපිට ඇවිල්ලා ලියුම් දීලා කියලා තිබුණා ඊයේ පොලිස් ආඥාපනත උල්ලංඝනය කරොත් අත්අඩංගුවට ගන්නවා කියලා අපි කියන්න කැමතියි පොලිසියේ සහෝදර මහත්වරුන්ට මේ රටේ උත්තරීතර නීති ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙන නීතිය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තියෙනවා භාෂණයේ අයිතිය කතා කිරීමේ අයිතිය රැස්වීම පැවැත්වීමේ අයිතිය මේ සියල්ලම පෙළපාලියාමේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙනවා හැබැයි ඒක පැත්තකින් තියලා මේ රටේ පොලිසිය අපිට ලියුමක් කියලා දෙනවා නිකන් හරියට ආණ්ඩුවේ ඇමති කෙනෙක් ලියනවා වගේ මේකෙන් සංචාරක කෙනෙක් නතර වෙන්න පුළුවන් ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඕනතරම් ලෝක රටවල තියෙන උද්ඝෝෂණ සංචාරක කෙනෙක් නතර වෙලා තියෙනවද නෑ සංචාරක එනවා හැබැයි මේ වගේ මර්ධනකාරී ආඩම්බරත් ක්‍රියාත්මක කළා අපේ මිනිස්සුම තරුණයන්ව අත්අඩංගුවට අරගෙන මේ විදිය මර්ධනය ක්‍රියාත්මක කරනකොට මේ රටට තියෙන ආදරණ දෙන්නේත් නෑ මෙරට තවත් දුප්පත් අතර පත් වෙන එක වළක්වන්න හම්බෙන්නේ නෑ මොකද හේතුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර නොකරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා ඒ නිසා අපි කියන්නේ මර්ධනයේ වහා නතර කරනු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහා අවලංගු කරනු අලුත් සමාජයට ගොඩනැගෙන්න ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉදිරියට අදහස් දක්වන යන ඉඩ දෙන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ මොකද ආණ්ඩුව පුනපුනා කියනවා තෙල් විදුලියේ ගෑස් තියෙද්දි අපි කොරෝණ මේ ජනතාව අරගෙන එන්නේ කියලා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම. තෙල් විදුලියේ ගෑස් තියෙන එක විතරක් නෙමෙයි රටේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට එහා පැත්තේ ප්‍රශ්න ගන්නවක් තියෙනවා. ඊට වැඩිය ලොකුයි ප්‍රජාතන්ත්‍රවාදය. තෙල් නැතුව ගෑස් නැතුව ඕනතරම් මිනිස්සු බාරේ හිටියන්නේ දැන් මෙච්චර කාලයක්. අපිට අවචලා තින්නේ අපිට නිදාසේ වැඩ කරන්න දෙන්න. නිදාසේ අදහස් ප්‍රකාශ කිරීම රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක් විදිහට තමයි පොලිසිය අඳුල්ලා තියෙන්නේ. අපි කියන්න කැමතියි ඒගොල්ලෝ කොහේ නීතිය බලන්නද දන්නේ මේ වැඩ කරන්න කියලා. ඒ නිසා අපි ඕන දෙයකට සූදානම් අපිට අද පහර දෙන්න සූදානම් නම් ඒගොල්ලෝ එකට සූදානම් අපි හැබැයි අවිහිංසාවාදීව ඒකට මුහුණ දෙනවා කිසි වෙලාවක අපි අපේ බලය අයුතු ලෙස භාවිතා කරන්නේ නැහැ මේක ජනතාවගේ නිදාසේ බලය පාරේ ඇවිදලා උද්ඝෝෂණය කරන දින අයිතිය අපි ඒක ආරක්ෂා කරනවා පොළුමුගුරු අරගෙන මිනිසුන්ට ගහන සංස්කෘතිය පටන් ගත්තේ ආණ්ඩුවෙන් ඒ පොළුමුගුරු අරගෙන මේ අවිහිංසාවාදී අරගලයට පහර දුන්න අය අද තවමත් නිදැල්ලේ ඉන්නවා අපි ඒගොල්ලන්ට කියනවා ආණ්ඩුවට කියනවා ඉස්සල්ලා අහිංසක මේ අයට අත තියන්න කලින් ඉස්සලා කරුණා කළා මේ අරගලයට පහර දුන්න අය වත්තරංගුඩ ගන්න කඩුතු කරන්න කියලා. ඉරගවල් වල කීයක් ගියාද? දුකින්දද ඒවා කරා ගෙඩි තිබ්බා, ගුටි කෑවා, ගෙවල් ගිඩු කරගත්තා. මේ අද අපි ගෙන යපු ඒ අරගලේ ඉදිරි පිම්ම තමයි ඒ තරුණෙන් එදා ගෙනිච්චේ. ඒ විවර වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී දිගහැරුම ඉස්සරහටම නොනවත්වා ගෙන යන්න අවශ්‍යයි. ඒක මැතිවරණයක් දක්වා යන්නට ඕන. මොනවද ඉතින් ජවය? ජවය. विशाल वगकीन मे तस्तवाद वेला पनता
ආයුධ ලෙස පාවිච්චි කරන කිරීමත් ඒ අකුලා දැමීම